हेलो फ्रेंड्स कोमद आलूने अदमट दिने वाला वेड दिन मगिंग मूवी का एतमायदास नमसी अनुहत वर्ष रिलीज़ IMDB दर्शक एकक हयदशम नम्य क्लबागा लसनम ड्रामा रोमांस मूवी काकन ललित चित्रपटे गेन एना मे वगे मूवी तापुगम बलन क्षमती नाम धन्म अपे यूट्यूब चैनल का सब्सक्राइब करान मूवी का पटांगण कोटम मे हंबर्ट की पुद्गल पारे कार ड्राइव करगने अनवा ओ लेतेवरन अतकिन कोंड कट्टा अलगने इन्नवा एवगे मे आगे लंगम सीट के ले गैन तुआक् तीनवा मे आर हंबर्ट कार ड्रैव करे पिस्सेक् वगे ओह ए अनगम तमंग पणवगे आदरे करपु केल्लव मतकर्णवा ए तमाय लोलीटा ओ आदरेट की ऊे लोकियला हंबर्ट हेमवेलामे एनेबल गेन कथा करणवा ओट अर्दू दहतर दि तमाय एनेबल मीटेला तीन ऐट ओनूने नर्स के मेदेना ए वायसेदी गुडक आदरे लंगिंग हिटिया अवासनाबकट ओन यालुवेला मास हतरकट पास्से ऐट दारुण रोगयक वेलिदिला ऐ मीगिया हंबर्ट गेन गोडक दुक्कुना इतिंग हु ए वगे केनेक ओहुगे जीवित काले पुरावटम हेवुआ कोमारियोट 1947 दी अमेरिकावे पासलकट गुरुपत्वीमक लबेनवा ए निसा हंबर्ट ओहुगे मामगे गेदर नवतिन्न गिया एत्ते गेदर एकपारट गिनी अरगेन मुलु गेम विनाश वेला चार्लट किएन में वेंदबु कांताव ओहुट नवातनक देन्न कैमति वेनवा ऐ तमान फ्रांस भाषा विघ्न गण गोडा कैमतें इन्नवा कियला हंबर्ट पोड़ी आलवंत हंगीमा पानवा कोमारिय ओट मुलु गेम पेन्नन्न हदनवा ए हंबर्ट यागे टाइम टेबल एक बरला कियनवा तमंट परक्कु वेनवा कियला मट इक्मनट निव्योक वल तीन मीटिंग एकट यन्न ओने चार्लट तेरुना ओहु गे अतुल गेन एच्चर कैमत्ताक दैक्कुवे नै कियला ए निसा ऐ ओहुव मल्वत्त पेन्नन्न अरगेन यनवा ओहु एतनदी तमाय लोलीटाव मुलिम्म दकिन्ने ඇය හොඳටම තෙමිලා ඇයගේ ඇඟේ තියෙන හැම දෙයක්ම හම්බර්ට් ඒ වෙලාවේ දැක්කා. ඔහු ඇය දිහා ආසාවෙන් බලාගෙන හිටියා. ඒ වෙලාවේ ඇය ඔහුට දත් පෙන්නලා hina වුණා. ඇය කොච්චර ලස්සනයිද කියලා හම්බර්ට් ඔහුටම කියාගත්තා. එකපාරටම මේ කාමරේ ගාන කීයද? මම කැමති මෙහෙ නතර වෙන්න කියලා හම්බර්ට් කිව්වා. හම්බර්ට් හැම වෙලාවෙම වගේ දැන් ලොලිටා දිහා බලාගෙන ඉන්නවා. ඔහු කාමරේ ඉන්නකොට ලෝ එතනට එනවා. මට හරි කම්මැලියි කියලා ඇය හම්බර්ට්ට කියනවා. ඔහු එතනදී ඇයට විහිළු කරනවා. එක පාරටම ඇය ඔහුගේ ළඟට ඇවිත් උකුලේ ඉඳ ගන්නවා. ඇය එතනදී මගේ මූණේ පිම්පල්ස් තියෙනවද කියලා අහනවා. එකක්වත් නැහැ. ඔයාගේ මූණ ගොඩක්ම ලස්සනයි. ලෝ ඒකට hina වෙන ගමන් නිකට අමුතු විදියට හොලවනවා. මේකට හම්බර්ට්ට හොඳටම hina යනවා. ඊට පස්සේ ඇය කාපු චුයින්ගම් එක ඔහුගේ පොතේ අලවලා එක පාරට එතනින් දුවලා යනවා. කොමාරි චාලට් දකින්නවා ඇය හම්බර්ට්ගේ කාමරේ ඉඳන් එළියට යනවා. ඔහු ඒ චුයින්ගම් එක ගලවන්න ට්‍රයි කරනවා. කොමාරියෝට ඒක ගලව ගන්න පුළුවන් වෙනවා. ඒක චාලට් දකි කියලා ඔහු ඉක්මනට කටේ දා ගන්නවා. මෙතනදී චාලට් අහනවා ලෝ ඔයාට කරදර කරනවද කියලා. කවදාවත්ම නැහැ කියලා හම්බර්ට් එතනදී කියනවා. මේ දේවල් නිසා චාලට් ලෝව කැම්පින් යවන්න තීරණය කරනවා. මේකට ඇයට හොඳටම තරහ යනවා. ලෝ යන දවසේ හම්බර්ට් එකපාරටම ජනේලේ ළඟට ඇවිත් ඇය දිහා බලාගෙන හිටියා. මෙතනදී ලෝ දැක්කා ඔහු Taman දිහා බලාගෙන ඉන්නවා. එක පාරටම ඇය ගේ ඇතුළට දුවගෙන ඇවිත් හම්බර්ට්ගේ ඇඟට පැන්නා. ඇය එතනදී හිමින් හම්බර්ට්ව කිස් කරලා ඔහුට සමු දුන්නා. ඊට පස්සේ ඔහු ලෝගේ කාමරයට ගිහින් ඇයගේ ඇඳුම් ඉඹිනවා. ඊට පස්සේ කවුරු හරි Tamanට කතා කරනවා කියලා ඔහුට තේරිලා එක පාරට නැගිටිනවා. කාන්තාවක් එතනදී ඔහුට ලියුමක් දෙනවා. ඒක චාලට්ගෙන්. එම ලියුමේ ඇය ඔහුට ආදරය කරනවා කියලා තියෙනවා. ඔයා මට අකමැති නම් මම එන්න ඉස්සෙල්ලා මේ ගෙදරින් පිට වෙන්න. ඔයා මම එනකොට ගෙදර හිටියොත් මට ඔයත් එක්ක ආදරෙන් ඉන්න ඕනේ. ඔහුට ලෝගෙන් ඈත් වෙන්න බැරි නිසා ඔහු ගෙදර ඉන්නවා. අන්තිමේදී චාලට් හම්බර්ට්ව විවාහ කරගන්නවා. ඔහු එක දවසක් ගෙදර එනකොට දකිනවා චාලට් තමන්ගේ මේසේ ගාව ඉඳන් අඬනවා. ඇය ඔහුගේ රහස් දිනපොත හොයාගෙන. ඒකේ ඔහු චාලට් කියන්නේ කැත මහත වැස්සියෙක් වගේ ගැහණියෙක් කියලා ලියලා තිනවා. ඒ වගේම තමන් කොච්චර ලෝට කැමැත්තෙන්ද ඉන්නේ කියලා හැම දෙයක්ම ලියලා තිනවා. ඇය ඔහුට ළමා අපරාධකාරී කියලා කෑ ගහනවා. ඔයා මේ ගෙදරින් ඉක්මනටම යන්න ඕනේ. ඔයා ආයි කවදාවත්ම ලෝව දකින්නත් එන්න එපා. ඔයා වැරදියට හිතලා මම මේක මේ ලියන කතාවක් විතරයි. අපි බීමක් බොන ගමන් මේක කතා කරමු. ඊට පස්සේ ඔහු ග්ලාස් දෙයකට විස්කි පුරවනවා. ඒකම හම්බර්ට්ට කෝල් එකක් එනවා. ඒ කෝල් එකෙන් ඔයාගේ වයිෆ් පාරේ මැරිලා ඉන්නවා කියලා කියනවා. කොමාරි හම්බර්ට්ට තේරුණා ඇය ගෙදර නැති බව. ඉස්සරහා දොරත් ඇරලා ඔහු ඇයගේ පණ නැති සිරුර පාර මැද වැටිලා තියෙනවා දකිනවා. චාලට් ටේබලාවේදී ලියුම් වගේක් තැපල් කරන්න ගිහින් තියෙන්නේ. ඒ වෙලාවේ තමයි ඇයව හැප්පුණේ කියලා පොඩි ළමෙක් ඔහුට ලියුම් ටිකක් දෙනවා. ඊට පස්සේ ඔහු ලෑස්ති වෙලා ලෝ ඉන්න කැම්ප් එකට යනවා ඇයව එක්කන් එන්න. හම්බර්ට්ව දැකපු ඇය hina වෙලා තාත්තා කියලා කතා කරනවා. වාහනේ යන ගමන් ලෝ අහනවා අම්මා ගෙදරද කියලා. ඔහු කියනවා අම්මට පොඩි අසනීපයක් වෙලා හොස්පිටල් එකේ නැවතුවා කියලා. ඊට පස්සේ ලෝ එකපාරටම පිටිපස්සේ සීට් එකට ගිහින් ඇඳුම් මාරු කරගත්තා.
ඒක දිහා හම්බර්ට් බලාගෙන හිටියා. ඇය ඉස්සරහා සීට් එකට ආවම කියනවා මම ඔයා නැතුව පාළුවෙන් හිටියේ. එතකොට ලෝ කියනවා මම නම් ඔයා නැතුව සතුටින් හිටියා කියලා. ඇය කියනවා ඔයා මං ගැන හිතන්නේ. ඒකනේ මට තාම කිස් එකක්වත් දුන්නේ නැත්තේ කියලා. එතකොටම හම්බර්ට් කාර් එක පාර අයිනෙන් නතර කරා. එතකොට ලෝ ඔහුගේ උඩුක්කුවට ඇවිත් හම්බර්ට්ට කිස් කරන්න ගත්තා. ටික වෙලාවකට පස්සේ පොලිසිය එතනට ආවා. ඇය අපිට පාඩුවේ ඉන්න දෙන්න කියලා පොලිස්මන්ට කිව්වා. පොලිස්මන් එතනින් hina වෙලා ගියා. රෑවුන නිසා මේ දෙන්න හොටෙල් එක නතර වෙන්න තීරණය කරා. හම්බර්ට් හොටෙල් එකේ රිසෙප්ෂන් ගාව ඉන්න අතර ලෝ බල්ලෙක් ළඟට බඩගාගෙන ගිහින් ඔහුව සුරතල් කරනවා. ඒ බල්ලගේ අයිතිකරු මැදිවියේ පසු වෙන ධනවත් පුද්ගලයෙක්. ඔහුගේ නම ක්ලෙයා. ඔහු ඇය දිහා බලාගෙන හිටියා. මේ බල්ල හැමෝටම කැමති නෑ. මේ කියපු දෙයට පුදුම වුණු ලෝ අහනවා මොන වගේ අයටද මේ බල්ල කැමති කියලා. ඔහු එතනදි කියනවා මේ බල්ල කැමති ලස්සන අයට. හරියට ඔයා වගේ කියලා කියනවා. කොහොම හරි ලෝව නිදි කරලා හම්බර්ට් රූම් එකෙන් එළියට එනවා. එහිදී ඔහුට අර පෝසත් මිනිස්සයා මුණ ගැහෙනවා. එතනදී ඒ මගේ දුව කියලා හම්බර්ට් ඔහුට කියනවා. මම දන්නවා ඔයා කියන්නේ බොරු කියලා. ඇගේ අම්මා කොහෙද? ඇයි දැන් මැරිලා? ඒ පෝසත් මිනිස්සයා හම්බර්ට් වගේම ලෝට හෙට දවල් කෑමට ආරාධනා කරනවා. සමා වෙන්න අපි හෙට උදෙන්ම මෙහෙන් යනවා කියලා හම්බර්ට් එතනින් යනවා. හම්බර්ට් කොහොම හරි ඔහුගෙන අමුත්තක් තේරුණා. ඊළඟ දවසේ උදේ ලෝ කැම්ප් එකේ චාලි එක්ක කරපු හොර වැඩ සේරම හම්බර්ට් කියනවා. ඔයා ඇත්තටම මේ දේවල් කළාද කියලා ලෝගෙන් අහනවා. ඔයාටත් ඒවා බලන්න ඕනිද කියලා ඔහුගේ පිජාම කලිසම ගලවලා පහත් කරනවා. ඔවුන් ගෙදර යන අතරතුර මගේ යටිබඩ රිදෙනවා. මට ටොයිලට් එකට යන්න ඕනේ. අපි කොයි හරි නතර වෙමුද කියලා අහනවා. හම්බර්ට් බය වෙලා බලනවා. එතනදී ලෝ කියනවා ඔයා කරපු දේවල් නිසා තමයි දැන් මගේ බඩ රිදෙන්නේ කියලා. අවසානයේ ඔවුන් පෙට්‍රල් ෂෙඩ් එකක් ළඟ නතර කරනවා. එතනදී ලෝ ඔහුගෙන් මාරු සල්ලි කීපයක් ඉල්ලනවා අම්මට කෝල් එකක් ගන්න. ඔහු කියනවා අම්මට කතා කරන්න බෑ කියලා. ඇය අහනවා ඇයි අම්මට කතා කරන්න බැරි කියලා. අවසානයේ ලෝට ඇයිගේ අම්මා මැරුණ බව කියනවා. එදා රෑ ඔවුන් දෙන්න වෙන වෙනම නිදා ගන්නවා. ලෝ අම්මා නැති වුණ එකට අඬනවා. අවසානයේ ඇය හම්බර්ට් ළඟට ඇවිත් තුරුළු වෙනවා. ඊට පස්සේ ඔවුන් රට පුරාම සංචාරය කරනවා. එක දවසක් ඇය චිත්‍රකතා පත්‍රයක් කියවන ගමන් හම්බර්ට් සමග පුටුවක් උඩ එකතු වුණා. ඒත් ටිකෙන් ටික ලෝට හම්බර්ට්ට එපා වෙන්න ගත්තා. කොමාරි හම්බර්ට්ට අලුත් පාසලක ගුරුපත්වීමක් ලැබුණා. ඔහු ඈත් එක්ක විනෝදයෙන් කාලය ගත කරා. කොමාරි තමන් යන පාසලටම ලෝ කියන්නේ තමන්ගේ දුව කියලා ඉස්කෝලෙට ඇතුල් කළා. එක දවසක් ලෝ තමන්ට පාසලේ නාට්‍ය කණ්ඩායමට එකතු වෙන්න ඕනේ කියලා කිව්වා. මේකට හම්බර්ට් ඇයව යවන්න කැමති වුණේ නැහැ. ඔයා මට යන්න දෙන්නේ නැති එක වැරදි. ඒක මගේ කැමැත්ත වගේම අයිතිය. මේකට පුදුම වුණු හම්බර්ට් ඔයා කොහෙන්ද මේ වචන ඉගෙන ගත්තේ කියලා ඇහුවා. ඔහුට තේරුණා ඇය දැන් හැම දෙයක්ම ඉගෙන ගන්නවා කියලා. ඇය ඔහු අසලින්ම බිම ඉඳගත්තා. ඇය ඔහුට ආදරෙන් කිව්වා මට ඒකට යන්න ඕනේ. ඒක මට ඕන දේ. ඔයාට ඕන දේවල් වගේම මටත් ඕන දේවල් තියෙනවා කියලා ඇය ඔහුගේ උකුලට ඇවිත් සතුටු කළා. ඌ ඇයගේ නාට්‍ය රිහසල් බලන්න ආවා. ඔහු දැනගත්තා මේ නාට්‍ය ලීලා තියෙන්නේ අර සල්ලිකාර ක්ලෙයා කියන පුද්ගලයා බව. ඒ වගේම ඔහුට අහු වුණා ක්ලෙයා ඇයට කැමති දේවල් අරන් දීලා තියෙන බව. ඉදාරා මේ දෙන්නා රණ්ඩු කළා. හම්බර්ට් ඇයට දීපු මුදල් සේරම ආයිල්ලුවා. ඔහු දැන් හිතන්නේ ඇය මුදල් එකතු කරන්නේ තමන්ගෙන් පැනලා යන්න කියලා. ඒ වගේම ඔහු දැනගත්තා ගිය සති දෙකේම එයාගේ පියානෝ ක්ලාස් එකත් කට් කරලා තියෙන බව. ඌ ඒ ගැන ලෝගෙන් ඇහුවා. මම මේ දවස්වල ඩ්‍රාමයකට මෝනා එක්ක ප්‍රැක්ටිස් කරනවා. ඔයා ඒ ගැන බය වෙන්න එපා. ඔහු මෝනට කතා කරලා මේ බව අහනවා. ඇයත් කියනවා ඔව් අපි පුහුණු වෙනවා කියලා. ඒත් හම්බර්ට් ඒක විශ්වාස කරේ නැහැ. ඔවුන් දිගින් දිගටම රණ්ඩු කළා. ඔහු දැන් හිතන්නේ ඇය පැනලා යන්න හදන්නේ කියලා. හම්බර්ට් කිව්වා මම දුන්න සල්ලි මට ආයි දෙන්න කියලා. ඒව මම ඔයාගෙන් හම්බ කරපු සල්ලි කියලා ලෝ එතනදි කිව්වා. ඒ කියපු දෙයට හම්බර්ට් ඇයගේ කනට ගැහුවා. ඔයා අම්මා මරපු විදියටම මාවත් මරන්නද හදන්නේ කියලා ඇය තරහින් කිව්වා. ඔයා දැම්ම ඔය කතාව නතර කරගන්න කියලා හම්බර්ට් කිව්වා. ඒත් ඇය හයියෙන් කෑ ගහලා ගෙදරින් පැනලා ගියා. ඊට පස්සේ හම්බර්ට් දැක්කා ඇය කාට හරි කෝල් කරනවා. ඔහු එතනට ආපු ගමන් ලෝ ෆෝන් එක කට් කළා. මම හැදුවේ ඔයාට කතා කරන්න. ඒත් ඔයා ආවනේ කියලා ඇය කිව්වා. මට ඕනේ මේ සිටි එකෙන් වෙන තැනකට යන්න. මේ පාර මම කියන තැනකට යමු කියලා ලෝ කිව්වා. හම්බර්ටුත් ඒකට කැමති වුණා. අපි ඊළඟ සතියේ වේල්ස් වලට යමු. ඒ ඇයි කියලා හම්බර්ට් ඇහුවා. එදාට එතන උත්සවයක් තියෙනවා. මට ඒක බලන්න ඕනේ කියලා ඇය කිව්වා. ඇය ඔහුට යන විදිය මැප් එකෙන් පෙන්නුවා. මට එහෙ යනකම් ඉවසILLන්නේ නැහැ කියලා ලෝ කිව්වා. මේ අතර හම්බර්ට් දැක්කා කාර් එකක් එයාලව ෆලෝ කරනවා. අර කාර් එකේ නම්බර් ප්ලේට් එකේ නම්බර් එක ලියාගන්න කියලා ඔහු ඇයට කිව්වා. ඔහු හිතුවේ පොලිසියෙන් තමන්ව ෆලෝ කරනවා කියලා. ඔහු කාර් එකේ පිටිපස්ස බල බලා තමයි ඩ්‍රයිව් කළේ. එක පාරටම කාර් එකේ ටයර් එක ගලකට වැදිලා පිපිරලා ගියා. ඔහු තමන්ගේ කාර් එක හදන්න යනකොටම අර කාර් එක ළඟටම ඇවිත් නතර කරා. ඔහු ඒකේ කවුද ඉන්නේ කියලා බලන්න එතනට යන්න හැදුවා. ඒත් එක්කම ලෝ කාර් එක ආයෙත් ස්ටාර්ට් කරගෙන ඩ්‍රයිව් කරන් ඉස්සරහට ගියා.
लो कार के हेमिन ड्राइव करने निसा हम्बर्ट दुवला गीन हैंड ब्रेक के दला कार के नतर कला वह आमटे स्तुति करने नोने ये वेलावे कार के पल्ले में लिस्से लगिया मम कार के नतर करने नहीं बेलुए ओट कोमारी तेरुना ए पैनल याने है दुआ कियला हम्बर्ट लोट किए नवा अरे लिया गत्त वाहने नंबर एक दिन ने कियला ओट तेरुना ए नंबर प्लेट के उड़े कुरुटुगाला विनस कर लगियला मेकट हुंदटम तर्रागी हम्बर्ट ऐगे खाने टके हुआ लो ये वेलावे में कार के एलिट पैनल दी हुआ हम्बर्ट ऐगे पसंग दुवला अल्लगेन ऐगिन समावगत्ता ओने दा हवस असल तिबुन होटल लेक नवतुना पशु हम्बर्ट ट्रैवलर खपागान्न सैलून निकट गिया ओह रूम निकट आवम देखा लो हरी अमुतु विदियट इन्नवा खकुल्लल मड गैविला तोल्लल लिपस्टिक हेमतनमत गैविला हम्बर्ट टेहुआ ओया एलियट गिया द कियला नै मम खामरे में हिटिये ओह एव एंदट दाले हुआ ओयाट में देखले काउद कियला ए हिना वेला एक पारटम हम्बर्ट व किसकला एत किसिम देयक किउवे नै ओह एव हॉस्पिटल एकक नतर कला हम्बर्ट डॉक्टर ओया मेतन इन्नतुव गेदर यन्न कियला किउवा पसुदा उदेम ओह हॉस्पिटल एकट कॉल करला एगे तत्वे चेक करा एतनेदी नर्स केनेक किउवा एगे दैन तत्वे होंद निसा अंकल गुस्ता केने पुद्गलेक एक एगिया कियला हम्बर्ट टेहुआ ए पुद्गलया मोन वगे केनेक्द कियला नर्स कियपु विदियट तेरुना ए सल्लिकार क्लेया कियला ईट पस्से ओह पिस्सेक वगे वेकेन हॉस्पिटल एकट गिया ओह ए हिटपु रूम एक बलुवा एतनेदी विसि करला दापु मल वगेयक दैक्का ओह इतने हिटपु डॉक्टर्स लाट गहल हुआ को मगे केल लकियला पुलिसी इतने टापु बाव देखपु ओह सैमसंग ला डॉक्टर्स लगेन समाविल्लुआ ओह देंग हेमतहनम ऐवा हेवुआ ए तोहुटे ऐवा होया गन्ने बेरीउना इटे पासे ओह हिटपु गमट आ इत्तावा अवरुद्ध तुनकट पासे हम्बर्ट लोगेन लिव मक लेपिनवा ऐ देंग कसाद बेंदला ऐटे लामे खंबे निन्नवा केला ही संधान करला तीनवा ඒවගේම ඔයාට පුළුවන් නම් සල්ලි ටිකක් දෙන්න මට ජීවත් වෙන්න කියලා තිබ්බා. ඒවගේම ඇය දැන් දුක් විඳිනවා කියලා එහි ලියලා තිබුණා. කොමාරි හම්බර්ට් ඇයව බලන්න ගියා. ඔහු දැක්කා දැන් ලෝ ගොඩක් වෙනස් වෙලා ඉන්න බව. ඇය ඔහුව ආදරෙන් පිළිගත්තා. ඔහු දැක්කා ඇයට දැන් ළමෙක් හම්බෙන්න ඉන්නවා. ලෝ ඔහුට ගේ ඇතුළටම කතා කළා. ඇයට තේරුණා ඔහු තාමත් එදා තමන්ව එක්කන් ගිය මනුස්සයව හොයනවා කියලා. ඇය හම්බර්ට්ට තේරුම් කරා ඇයගේ දැන් ඉන්න හස්බන්ඩ් ඒකට වැරදි නැති බව. මම අනිවාර්යයෙන්ම එදා ඔයාව අරන් ගිය පුද්ගලයාව හොයා ගන්නවා කියලා කිව්වා. ඔයා තාම දන්නේ නැද්දේ කවුද කියලා? ඒ ක්ලෙයා කියලා ඇය කිව්වා. අර ඉන්නේ මගේ හස්බන්ඩ් කියලා වය එකක් හරි ගස්සන තරුණයෙක්ව ඇය පෙන්නුවා. ලෝ කිව්වා තමන් පිස්සුවෙන් වගේ ක්ලෙයා ගැන කැමැත්තෙන් හිටියා කියලා. එතකොට මම ඔයාට කවුරු වගේද කියලා හම්බර්ට් අහනවා. लो मोनवत नोकियाम किचन निकट गिया हम्बर्ट ऐगे पस्सेंग आवा ओह ऐगेंगे हुआ क्लेया देंग ओयत्तेक्क नैद्द कियला एह हेमोम दन्नवा एया पोडी केल्लंट कोडा कैमती कियला एयागे गिदरट पोडी लस्सन केल्लो गेनल्ला एया वीडियो कला ए तैट ओनुने क्लेया एक्क इन्न वितराई एय अनवश्य देवल वीडियो करनवट कैमती उने नै ए निसा ओहु लोव गिदरिन पैन्नुवा ओहु ऐगेंगे हुआ ओया मात्तेक्क एनवद कियला एय एतनेदी हुआ ओया मात्तेक्क निदागत्तोत ओया मट सल्लि देनवद कियला ඔයා එහෙම කලේ නැති වුණත් මම ඔයාට සල්ලි දෙනවා කියලා හම්බර්ට් කිව්වා. ඔහු ඇයට ඩොලර් 4000ක් දුන්නා. ඇයට මේක විශ්වාස කරගන්නත් බැරි වුණා. ඔහු නැවතත් ඇහුවා ඔයා කැමතිද මාත් එක්ක එන්න කියලා. නමුත් ඇය දුකෙන් වගේ මට සමා වෙන්න දැන් මට ඒක කරන්න බෑ කියලා කිව්වා. හම්බර්ට් අවසානයේ යන්න එළියට ගියා. මම ඉස්සර ඔයාට කරපු දේවල් වලට මට සමාව දෙනවද කියලා ඔහු දුකෙන් ඇහුවා. ඒකට උත්තරයක් දෙනවා වෙනුවට ඔයා මගේ සුරතල් බල්ලට යනවා කියලා මෙතනින් යන්න කියලා කිව්වා. ඊට පස්සේ ඔහු කෙලින්ම ගියේ ක්ලෙයාගේ ගෙදරට. ගිහින් තමන් ලෝගේ තාත්තා කියලා ඔහුට වෙඩි තියලා මරලා දැම්මා. ඊට පස්සේ ඔහු ලෝ ගැන හිතමින් කාර් එකේ පිස්සුවෙන් වගේ ඩ්‍රයිව් කළා. පොලිසිය ඔහුව නැවතුණා. හම්බර්ට් යටත් වුණා. අවසානයේදී ඔහු ක්ලෙයා මරපු වරදට හිර ගෙදරට නියම වුණා. හම්බර්ට් 1950 නොවැම්බර් 16 වෙනිදා හිර ගෙදරදීම මිය ගියා. ඊට පස්සේ හරියටම මාසයකට පස්සේ ලෝලිටත් එයාගේ ළමයා හම්බ වෙනකොටම මේ ලෝකේ හැරදාලා ගියා. ඉතින් ඒ විදියට ලෝලිටාගේ කතාව අවසන් වුණා. හොඳයි යාළුවනේ මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එක ලයික් එකක් දාලා මේ වගේ වීඩියෝස් දාපු ගමන් බලන්න කැමති නම් දැම්ම අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් මේ වගේ අලුත් වීඩියෝකින් ළඟදීම මුණ ගැහෙමු. ඔබට සුබ දවසක්.